රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රී ඇති වූ ගැටුමක් මෙම නොසන්සුන්කාරී තත්වයට හේතු වී තිබෙනවා. පළාගිය රැඳවියන් පිරිසක් යලි පුනරුත්ථාපන කඳවුරට පැමිණ ඇති බව සඳහන්. තවත් රැඳවියන් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. කඳුරේ මේ සෑහෙන කරදර තියෙනවා. ඒකට අපි තාම එකපන්ති තාම මාසයක් වගේ වෙන්නේ කඳුරට ඇවිල්ලා. සම්පූර්ණ කඳුර පාලනය කරන්නේ පය පන්ති 6 පන්තියයි. උගොර අපේ රැට බෙෂිට් දාලා ගහනවා. ඊයේ කොලාලයක් ඇති වුණා. අපේ එකපන්ති අපි 100 ගණක් හිටියා. කිව්වා එකපන්ති කොම් බෑපල්ලා කු එළියට පොළුව අරගෙන. බෑලා ඊට පස්සේ අපි අපර ඇතුලේ ඉන්නත් බෑ. එළියටවත් ගුටි ඇතුලේ ඉියත් ගුටි පොළුවෙලින් ගගා අපි වෙලෙව්වා. අපි මේ ගුටි කාලා අපේ කකුල් වල ඇවිද ගන්න බෑ. ඒ කියන්නේ එකපාර 25 දෙනෙක් විතර එකතු වෙලා එක්කෙනෙකුට ගහනවා. ඒක නිසා තමයි අපි එකපාර දැන් මේ ඊයේ රැයුණු සිදුවීම මුළු කඳුරම එක පැත්තක් කියලා එකේ පන්තිය ගහලා එළවණු එළියට අපේ 125 දෙනෙක් සිටියා ඇතුලේ ඒ කීප දෙනෙක් තමයි පැනලා ආවේ කීප දෙනෙක්ගෙන් සමහරක් කට්ටිය දැන් පොලිසියට බාර වෙනවා රැඳවියන් 25 දෙනෙකු සොයා පොලිසිය සහ යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ